ආයුබෝවන් යාළුවනි ඉතින් අද මම මුලින්ම ඔයාලට පෙන්නන්නේ සත්ත කරුණාව දෝරේ ගලන ඉන්දුනීසියානු පිරිසක් කරපු උතුම් වැඩක්. බලනවා ජීවිතේටවත් දැකලා තියනවද කියලා මේ තරම් පූස ගොඩක් එකම තැනක ඉන්නවා. අතර මේක ඉන්දුනීසියාවේ අවතැන් වෙච්ච පූසන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානය. කොහොම වුණත් මේ තරම් ලොකුවට මේ වගේ මධ්‍යස්ථානයක් මම දැක්කෙත් මගේ ජීවිතේ පළවෙනි වතාවට. මාලදිවයිනේ තියෙන මේ ලස්සන බීච් එක ගැන මම ඔයාලට කලිනුත් පෙන්නලා තිනවා. ඉතින් මේ වීඩියෝ වල කියපු විදිහටම මේ විදිහට රාත්‍රී කාලයට වෙරළ ලස්සන නියෝන් නිල් පාටක් ගන්න මේ වැලි අතරේ ඉන්න ලක්ෂ සංඛ්‍යාත කුඩා ජීවි විශේෂයක් ඊඳා. හරියට සෙනසුරාදා ඉරිදා නිවාඩුවේ ඉඳලා සඳුදාට අපි වැඩට යනවා වගේනේ. මතකද මම පහුගිය වීඩියෝ එකක පෙන්නවා ලූ කියන ලෝකෙ දිගම කන් තියෙන බල්ලව. හරියටම සඳහනක් නැති වුණත් මේයා පොඩි කාලෙද දන්නෙත් නෑ. පේනවනේ කෑම එකේ කන් දෙක එබෙන හින්දා එයාගේ අයිතිකාරය කන් දෙක අතින් අල්ලගෙන ඉන්න හැටි. ෆලෝ ද ග්‍රීන් බෝල් කියන මෙන්න මේ ක්‍රීඩාව ලෝකෙ පුරා සෑහෙන ජනප්‍රියයි. අවධානයෙන් ඉන්න කොළපාට බෝල ගැන මොන මගදී පාට වෙනස් වෙන්නත් පුළුවන්. කොළපාට බෝලේ කනා ෂොට් එහෙම නෙමෙයිනේ. සාමාන්‍යයෙන් ගිනි කඳු කියපු ගමන් අපේ මතකෙට එන්නේ ගින්දර, එහෙම නැත්නම් ලාවා, එහෙම නැත්නම් අලුනේ. හැබැයි මේ ඔයාලා දකින්නේ ට්‍රිනිඩැඩ් වල තියෙන මඩ ගිනි කඳා. ඒ නම නම් සෙට් නැතුව ඇති. ඒ වුණාට ඉතින් ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ මඩ් වෝල්කැනෝ කියලානේ. ඉතින් ට්‍රිනිඩැඩ් වල මේ වගේ මඩ් වෝල්කැනෝස් 18ක් විතර තියෙනවලු. මේ ඔයාලා දකින්නේ අවුරුදු 30කට වතාවක් විතර පුපුරලා යන ඩෙවිල් සූඩ්යාඩ් කියන මඩ් වෝල්කැනෝ එක. මේ බලන්නකෝ දියඇල්ලක් රිවර්ස් වෙනවා. මතක ඇතිනේ මම මේ වගේ රිවර්ස් වුණු ලංකාවේ දියඇල්ලකුත් ඔයාලට පෙන්නුවා. මෙහෙම වෙන්නේ හුළඟේ තියෙන ප්‍රචණ්ඩත්වයේ හින්දානේ. එකක් ගන්නකොට තව එකක් ෆ්‍රී කියලා කියන්නේ මෙන්න මේවට තමයි. හා දැක්කද වැඩි. කන්න පින තියෙනවා නම් ඉබ්බක් ගෙට එනවා කියලත් අපිට මේකට කිව්ව හැකිනේ නේද? ඒ වගේ තව එකක් පෙන්නන්නද? එහෙනම් යාළුවනේ මේකත් එක්කම මං අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් හැමෝම පරිස්සමට ඉන්න, මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට ජය.